Hello. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. තෙරුවන් සරණයි දෙවිපීටයි. අතිගරු කේපී ශර්මාවලි ගරු නේපාල් අග්‍රාමාත්‍යතුමා මෙන්ම බිම්ස්ටෙක් සමුළුවේ ගරු සභාපතිතුමනි. ඒ වගේම සමුළුවට සහභාගි වන මුරසුනේ සිටින සියලුම මා හිතවත් ගෞරවනීය රාජ්‍යනායකවරුනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි, සියලුම ආරාධිත අමුත්තනි, හිතවතුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්තුරුනි, මා ඉතාමත් සතුටු වෙනවා. යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් බිම්ස්ටෙක් සමුළුව ඉතාමත්ම සාර්ථකව අපේ මිත්‍ර සහෝදර රටක් වූ නේපාලයේ කත්මණ්ඩුවෙහි අද රැස්වීම පිළිබඳව මේ වැදගත් අවස්ථාවට අප වෙත ආරාධනා කිරීම පිළිබඳව බිම්ස්ටෙක් සමළු සංවිධානය කිරීමේ ප්‍රධාන විධායක කමිටුවටත්, නේපාල අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයටත් අපේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා. බිම්ස්ටෙක් සැසිවාරයක් අපිට 2016 වසරේදී ඉන්දියාවේ ගෝවාහිදී හමුවීමට ලැබුණා. ඉන් පසුව එයි සාමාජික මිත්‍ර රාජ්‍යයන් වශයෙන් අද මේ සමුළුවට සහභාගි වන්නේ අපි ඉතාමත්ම සතුටින්. අද සෑම රටක්ම ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න වගේම කලාපීය වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න, අන්තර්ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න බොහෝ සමානකම් දරනවා. බිම්ස්ටෙක් සමුළු සමාජිකත්වයේ දරන රටවල් විශේෂයෙන් ඉන්දිය සාගරය අවට මිත්‍ර රටවල් වගේම බෙංගාල් කලාපය තුළ එකම සංස්කෘතික උරුමයන්, බොහෝ සමාන ආර්ථික රටාවන්, බොහෝ සමාන ඓතිහාසික පසුබිම් මුල් කරගත් සහෝදර මිත්‍ර රාජ්‍යයන් විදිහට දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන රාජ්‍යයන්හි පිරිසක්. අපට තිබෙන බොහෝ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජ ප්‍රශ්න එක හා සමාන තලයක පිහිටා තිබෙනවා. අද ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රශ්න අතරේ අපේ මේ සමාජික මිත්‍ර රාජ්‍යයන්, මේ කලාපීය රාජ්‍යයන් බිම්ස්ටෙක් සමුළු සමාජිකයින් ඒ එකම ප්‍රශ්න වැලකට මුහුණ දී තිබෙනවා. එයිද මූලික වශයෙන් කාලගුණික දේශගුණික විපර්යාස, අපේ බොහෝ ආර්ථික සැලසුම් අභියෝගයට ලක් කරනවා. අද ලෝකයේ කාලගුණික දේශගුණික විපර්යාස තුළ ඒ සමගම මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි දුගී භාවය, දුප්පත්කම් පිළිබඳව ප්‍රශ්නය. කාලගුණික දේශගුණික විපර්යාසයන් දුගී භාවයේ වර්ධනය වෙන්න
දුප්පත්කම් වර්ධනය වෙන්න ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය මුළු මහත් මානව සමාජයටම බරපතල අභියෝගයක් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිසා අද ලෝකයේ සෑම රටකම කුඩා දරුවාගේ සිට පාසල් ශිෂ්‍යයාගේ සිට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. මත්ද්‍රව්‍ය දරුවන් විනාශ කිරීම, නව පරපුර විනාශ කිරීම සෑම රටකම ජාතියේ අනාගතයට වඩාත් බලපාන්නා වූ ඔවුන්ගේ දැනුම, අධ්‍යාපනය, බුද්ධිය විනාශ කිරීම නීති විරෝධී මත්ද්‍රව්‍ය වගේම බොහෝ විට හඳුන්වන නීත්‍යානුකූලයි කියන මත්ද්‍රව්‍යත් මේ තත්ත්වයට බලපාලා තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෂීෂ්, මර්ජුවානා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ලෝකේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, දේශපාලන ප්‍රශ්න ඇති කරන්න, දේශපාලකයන් බලයෙන් පහ කරන්න, තමන්ට අවශ්‍ය දේශපාලකයන් බලයට පත් කරන්න ජාවාරම්කාර මත්ද්‍රව්‍ය ප්‍රබල ව්‍යාපාර සමත් වී තිබෙනවා. ඒ නිසා බිම්ස්ටෙක් සමුළුවේ තිබෙන්නා වූ ඉතාමත්ම පවිත්‍ර අරමුණු තුල ගරු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහත්මයා සඳහන් කළ අපි කතා කරන නිල් ආර්ථිකයක් පිළිබඳව බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක්‍රමිකතාවය, රාජ්‍ය දේපල අවභාවිතය ඒ සියල්ල ඉවත් වෙ යුතු වෙනවා. අපේ වරකදී කොළ ආර්ථිකයක් එහෙම නැත්නම් ග්‍රීන් ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි නිල් ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. මේ සියල්ල තුලම යහපත් රාජ්‍ය පාලනයක් සඳහා යහපාලන සමාජ සංකල්පයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ රාජ්‍යයක් තුළ ස්ථාපිත කරමින් මානව නිදහස, මිනිස් නිදහස, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස සහතික කරමින් වැඩ කිරීමේ දේශපාලන ක්‍රමයන් පිළිබඳව මුළු මහත් මානව ප්‍රජාව සියලු රාජ්‍යයන්හි විශ්වාසය තබනවා. මා ඉතාමත් සතුටු වෙනවා මා නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පසුගිය වසර තුනහමාරක කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කරලා තිබෙනවා. දූෂණය, වංචාව ඉවත් කිරීම සඳහා නව ආයතන පිහිටවලා තිබෙනවා. තරාතිරම් නොබලා, දේශපාලන පක්ෂ නොබලා, ආණ්ඩුවද විපක්ෂයද නොබලා දූෂිතයින්ට විරුද්ධව ගත හැකි ගත යුතු තීන්දු තීරණ සහ නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපේ රටේ පිරිහි තිබූ නීතියේ ආධිපත්‍ය අධිකරණය ශක්තිමත් කරලා අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය ඇති කරලා තිබෙනවා. බිම්ස්ටෙක් සමුළුව තුළ බලාපොරොත්තු වන ඉතාමත් පවිත්‍ර වූ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ සියලු ශේස්ත්‍රයන් පිළිබඳව අප විසින් අවධානය යොමු කළ යුතු වෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවා වගේම රටක ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර ශේස්ත්‍රය මේ සියලු අංශ අද ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි අපේ රටවල්වලට අනන්‍ය වූ එක් එක් ශේස්ත්‍ර විශේෂේස්ත්‍රයන් තුළ ක්‍රියාත්මක කරන්නා වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන වැඩපිළිවෙළන් තුළ ප්‍රධාන වශයෙන් කලාපීය වශයෙන් අපට අනන්‍ය වූ, අපිට ගැළපෙන්නා වූ, අපට පොදු එකගතාවයන්ට එන්නා වූ ඒ හැකි සියලු දේවල් පිළිබඳව පොදු අරමුණක් තුළ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. බිම්ස්ටෙක් සමුළුව
බහුකාර්ය බහුවිධ කරුණු රැසක් අරබයා මුල් කර ගනිමින් අපට වැඩ කළ හැකි වෙනවා. කිසිදු අංශයකට බිම්ස්ටෙක් සමුළුවේ අරමුණු සීමා විය යුතු නැහැ කියා මා විශ්වාස කරනවා. අද මානව සමාජයේ මුහුණ දෙන්නා වූ ප්‍රශ්න, එක් එක් රටවල් වලට බලපාන්නා වූ ප්‍රශ්න, කලාපීය වශයෙන් ඇතිවෙන්නා වූ ප්‍රශ්න, අන්තර්ජාතික වශයෙන් ඇතිවෙන්නා වූ ප්‍රශ්නේ කලාපයට බලපාන්නේ කෙසේද, අපේ මිත්‍ර සමාජික රටවල් වලට බලපාන්නේ කෙසේද, මේ කරුණු සම්බන්ධයෙන් අපි පැහැදිලි අවබෝධයකින් වගේම පැහැදිලි වැඩපිළිවෙලකින් අදිස්ථානශීලීව ඉදිරියට යා යුතු වෙනවා. වසර 20කට වැඩි කාලයක අත්දැකීම් බිම්ස්ටෙක් සමුළුවට තිබෙනවා. ඒ නිසා බිම්ස්ටෙක් සහෝදරත්වය, බිම්ස්ටෙක් අපි එකඟතාවය, බිම්ස්ටෙක් අරමුණ, බිම්ස්ටෙක් අදිෂ්ඨානය, මේ සියල්ල ශක්තිමත් පදනමකින් ක්‍රියාත්මක කළ හැකිවන්නේ අප තුළ තිබිය යුතු විශ්වාසය, සහෝදරත්වය, බැඳීම කියන මේ කරුණු මුල් කරගෙනයි. මේ සිටින අපේ සහෝදර මිත්‍ර රාජ්‍ය නායකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ඔබ මේ බොහෝ ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයක්, දැනුමක්, අත්දැකීමක්, පරිණතභාවයක් තිබෙන පිරිසක්. ඒ නිසා අධි තාක්ෂණික ලෝකයේ, අධි තාක්ෂණය තුළ ඉදිරියට යනා වගේම අපේ සංස්කෘතික උරුමයන්, අපේ සංස්කෘතික වටපිටාවන්, අපේ සංස්කෘතික පදනම්, ඒ සියල්ල රැකගෙන අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වයන් සමග අප ඉදිරියට යා යුතු වෙනවා. අප සෑම රටකටම උරුම වූ, අපට අනන්‍ය වූ අපේ සංස්කෘතීන්, අපේ ශිෂ්ටාචාරයන්, අප විසින් ගොඩනගා ඇති වසර දහස් ගානක අතීතයේ අත්දැකීම් සමග මානව සමාජයේ ප්‍රගමණය සඳහා, ව්‍යාප්තිය සඳහා, අනාගතය සඳහා බලාපොරොත්තු තබා ඉදිරියට යා හැකි ඒ විශිෂ්ට ගමන් මාර්ගයකට බිම්ස්ටෙක් සමුළුව ශක්තිමත් පදනමක් වී තිබෙනවා. ඒ නිසා අද දවසේ මේ ඉතාමත් වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ වූ කාර්යයට එක්වන්ට ලැබීම ගැන මගේ ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාවත්, රජයත් වෙනුවෙන් සමුළු රාජ්‍ය නායක ගෞරවනීය නායකීන්ටත්, සියලු රාජ්‍ය නායක ඒ රාජ්‍ය නියෝජිතීන්ටත්, රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත්, මීට සහයෝගය දැක්වූ සෑම කෙනෙකුටමත්, විශේෂයෙන්ම මේ සමුළු පැවැත්වීමේ වගකීම ගැන කටයුතු කරමින් ප්‍රධාන වැඩකොටස ඉටු කළ අපේ මිත්‍ර රාජ්‍යයක් වූ නේපාල් රජයට, ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, මුළු මහත් ජනතාවට, ඒ වගේ මිත්‍ර රාජ්‍යයන්, සමාජික රාජ්‍යයන් සියල්ලටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් බිම්ස්ටෙක් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, පවිත්‍රශීලී චේතනාවෙන් සහ අදිෂ්ඨානයෙන් කටයුතු කරමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් බිම්ස්ටෙක් සමුළුවට සුබ පතමින් මා සමුගන්නවා. ස්තුති, තෙරුවන් සරණයි. I would like to express my sincere thanks to His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka, for his statement. Now, I have the honor to invite His Excellency General Prayut Chan-o-cha, Prime Minister of the Kingdom of Thailand, for the statement. Excellency, you have the floor. Thank you. ท่านประธานพนักท่านโอลีนายกรีแห่งสหพันธ์สาธารณรัฐประชาธิปไตยเนปาลและพนักท่านผู้นำทั้งหลายเลขาธิการบิมสเตกและท่านผู้มีเกียรติทุกท่านผมยินดีอย่างยิ่งนะครับที่ได้มีส่วนร่วมในการประชุมหารือกับทุกท่านขอขอบคุณรัฐบาลเนปาล